දේවාංගනී හෙමම් පහලට දුවනවා. අද කිල්ලගේ පපුව එහෙට මෙහෙට වෙච්ච දවසක්. කාලාන්තරයන් නිසලව හිරිවැටී තිබූ පපුවක් හදිස්සියෙම හෙලවෙද්දි මොකද්ද විසිතුරු ගතියක් කෙනෙක්ට දැනෙනවා. ඒ ගතිය ඇයටත් දැනිලා තිබුණේ ඇහැ ඇද්දි අම්මා හොගෙනා ඉන්දියාප පාසලේ ලෙහන්න ගත්ත විතරයි. කෙල්ල ළඟටම යනවා. තැවෝ කිසිල් දල්ලක ඔතා තිබු සුදු ඉන්දියාප්ප ටික දකිද්දි ඇයට බැලෙන්නේ අම්මා දෙසයි. මෙහෙම ඉන්දියාප්ප දෙන්නේ කොහෙද අම්මේ? මේ පොඩි දානෙකට දුන්නා වගේ. ඒක කරන්න ඇත්තේ කොල්ලා කියලා අම්මටත් හිතෙනවා. කොල්ලගේ වැඩ තමා. අපිටත් ඉන්න තිබුණා එහෙම කොල්ලෙක්. අම්මා කියන්නේ හරි ලෝභකමකින්. දේවාංගනී පුදුමෙන් අම්මා දෙස බලනවා. වෙනදා නම් ඇයි මේ වගේ කතාවකට මොනවහරි කියලා. ඒත් අද ඇයට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. මල් වගේ ඉන්දියාප්ප ටික. ඇයි ඔහු ගෙනා ඉන්දියාප්පයක් අරගෙන එහෙට පොල් මැල්ලුම් ටිකක් මැදට තියලා කනවා. කෙල්ල ඉන්නේ වේල් දෙක තුනකින් කාලා නෙමේ. හරි රහයි අම්මේ. බෙදලා දෙන්නද? අනේ තාත්තා තාම කමු එකට. ඒකනේ කාලකින් වා අපිත් එක්ක කෑවෙත් නැහැ. හරි හරි අද කනවා. දේවංගනී කියන්නේ දුකින්. එයාට තේ ටිකක් දෙන්න තිබුණනේ. දේවංගනී අමාරුවෙන් කියනවා. ප්ලේන්ටි පෙරේතයෙක්නේ. ඇයි එහෙම හිතන්නේ පවා ලොකු හිතවත්කමකින්. අනේ කිව්වා මැනික. අම්මා එනවා කිව්වේ. දවසම හිටගෙන ඉඳලලු අම්මා එන්නේ. ටවුන් හෝල් ඉඳලා 138 එන්නේ මෙරිලා වගේලු අම්මා. ඒ ආවම ගෙවල් අස් කරනකොට දුකයිලු. ඒ නිසා ඔක්කොම අස් කරලා ප්ලාස්ටිකට තේකකුත් දාලා තියනවලු ආවම දෙන්න. මටත් කිව්වා. එහෙම පුතු අද නෑ කියලා එයත් දන්නවා. තමා දුවෙක් වෙලා කාලකින් අම්මට තේකක් හදලා දීලා නෑ නේද කියලා දේවාංගනීට හිතෙනවා. ඒ අතින් ඔයා හරි උතුම් කෙනෙක්. ඇස් ඉතින් කියනවා. ඔයා කතා කළා කිව්වේ? ඔව් කතා කළා. මම පින් දුන්නා. ඇයි කියනවා. අම්මටත් පුදුමයි. එල්බීසියා ගස් අතරේ සඳුන් ගසුත් තියෙනවා පුතේ. අම්මා කිව්වේ එච්චරයි. ඒක ඇත්ත කියලා දැන් දේවාංගනිත් දන්නවා. ඒ නිසා ඇය තර්ක කරන්න ගියේ නෑ. අද තාත්තට කිරියෝදි විතරක් මදිනි අම්මේ. මේ සැමන් කරියක් හදනවා පුතේ. තාත්තා හරි ආසයි සැමන් කරි කන්න. මම තාත්තට තේකක් හදලා ප්ලාස්කෙකට දාන්නම්. කෙල්ල මෙහෙමම කියන්නේ කොල්ල අරම කිව්වට පස්සේ කියලා අම්මා දන්නවා. හොඳටම සනීප වෙච්ච වෙන දවසක හදන්න. තාත්තත් ආස ඇති දූගේ අතින් තේකක් බොන්න. නිවාඩු දවසකට හදලා උයලා දෙන්න. අනේ උයන්න දන්නේ නෑනේ. මම බ්‍රෙක්ෆස්ට් හදන්නම්. සොසේජස් වැදලා බිත්තර බුල්ස් අයි දාලා පාන් ටෝස්ට් හදලා. එහෙම රහයි. මේ සැටඩේ හරි. දැන් ගිහින් ටිකක් නිස්කලංක ඉන්න. ආයෙ හෙඩෙක් එක හදාගන්නේ නැතුව. මේක උසිය රස්නේ පුතේ. කෙල්ල එනවා. ඇගේ සිතට දැනෙන්නේ වෙනස්ම සැනසීමක්. මේ සැනසීම පිටිපස්සේ ඉන්නේ ඔහු කියලා ඇය දන්නවා. ඔයා මට හින්දි සොංස් තියෙන CD එකක් ගෙනල්ලා දෙනවා කිව්වා. රැයට නිදාගන්නකොට අහන්න. මොනවද දන්නේ නැහැ ඒකේ තියෙන සින්දු. මම ආස සින්දු තිබුණොත් හොඳයි. දේවාංගනී උඩට එනවා. ඇය උඩුමාලේ කාමරෙන් බැල්කනියට පිවිසෙන තැන ඇති දොරට බර වෙලා බලාගෙන ඉන්නවා. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික නදීෂා අක්කලාගේ ගෙදර උපන්දින සාදේ පවත්වනවා. දෙනෙත් වේලාසනම උදේට කතා කරලා මෙනි හැපි රිටර්න්ස් මචන් කියලා කියනවා. පොඩි පීස පාටියක් දානවා දෙන වරෙන්කෝ. බෑ මචෝ, මම එන්නේ කෙල්ලව එක්කගෙනම තමා. චැලෙන්ජිස් චැලෙන්ජ් දෙනෙත් කියනවා. උදේට පුදුමයි. ඒකිගේ අලි ඔළුව බං. ඒ කියන්නේ නෑ. ඔබ ඕක අතහැරලා දාපන්. එච්චර ලේසියෙන් මම ලොස්සෙන්නේ නෑ උදයා. බලාගෙන ඉඳපංකෝ. මම නැති වුණාට කමක් නෑ. සෙට් වෙයල්ලා. දිනෙට දුකයි. ඒත් ඔහු හිත තද කරගෙනම ඉන්නවා. අද කොල්ලෝ කෙල්ලෝ ටික පාටියක් නේද මහත්තයෝ? රෑඉඳි අප්ප කද්දි අම්මා දිනෙත්ගෙන් අහනවා. නදීෂාගේ නිවස ළඟදී අය ඒක දැනගත්තා.
අම්මා ඇවිත් ඉන්දියාප්ප කන්න රස හාල්මැස්සන් කාරියක් හැදුවා. කොල්ලයි අම්මයි මේ ඉන්දියාප්ප කන්නේ ඒ හාල්මැස්සන් කාරියත් එක්කයි. හෙටවත් චිකන් ටික ගෙනත් හදනවා කොල්ලපව්. අම්මට හිතෙනවා, ඔව් අම්මේ උදේගේ උපන්දිනියද, මම විශ් කළා. අනේ මහත්තයෝ, ඉතින් එතනට ගිහින් ටිකක් එන්න, වෙනදට යනවනේ, ඕක කාල දුවන්න, මොනවාරි හිතයිනේ. කොල්ල හිනා වෙනවා. අම්මට මේක කියනවද නැද්ද කියලා දෙනෙත් හිතුවේ. බෑ අම්මේ, මම අම්මේ පොඩි චැලෙන්ජ් එකක් බාරගත්තා. ඒ අභියෝගී දිනනකල් මම එතනට යන්නේ නෑ. මට දවස් 10ක් ලැබිලා තියෙනවා. චැලෙන්ජ් එකක්? ඒ මොකද්ද? දෙනෙත් අම්මට හැමදේම කියනවා. ජීවිතේ තනි වෙච්ච නිසාද කොහෙද මේ අම්මයි පුතයි හරි යාළුවෝ වගේ ජීවත් වෙන්නේ. කෙල්ල හරි ලස්සනයි. ඒක නිසා වෙන්නේ නැති එච්චරම ආඩම්බර. මම දැක්ක පෙරේද අම්මා එක්ක යනවා. අම්මා මාත් එක්ක කතා කළා. කෙල්ල hina වුණා විතරයි. දෙනෙත් hina වෙනවා. නෑ අම්මේ, ඒ හොඳ ළමෙක්. ඉතින් ඔහා කොහොමද ඔය කෙල්ලව යූත් ක්ලබ් එකට ගේන්නේ? ඔහා තාම දන්නේ නෑ ඔයාගේ පුතා ගැන. අම්මා hina වෙනවා. කෙල්ලගින් බැනුම් ආයිද දන්නෙත් නෑ. අම්මට හිතෙනවා, එයා හරිම හොඳ ස්වීට් ළමෙක්. දෙනෙත් කියනවා, අම්මා තොල්පට තද කරගෙන ඉන්නවා. කවදාවත් ගෑනු ළමෙක් ගැන මෙහෙම කතා කරලා නෑ. මම හිතුවා ගෑනු ළමේ ඇලර්ජික් ඇති කියලා. අම්මා හිතනවා, හාල්මැස්සෝ හොද්දට තක්කාලි දැම්මම රසයි නේද අම්මේ? තක්කාලි දාන්න මොන මහත්තයෝ, නැත්තම් රස නෑ. හෙට මම එනකොට චිකන් ටිකක් අරන් එන්නම්. අපි අල ටිකක් තෙල් දාලා චිකන් හදලා එළවලු බතක් හදමු. කොල්ල hina වෙනවා. ඒක ඔයා ගෙදර ඉන්න දවසකට හදමු. ඕෆ් එක දවසට. දෙන්නත් එක්ක ජින්ජර් බියර් එකකුත් ගෙනත් බීලම කමු. හෙට එපා. අම්මට දුකයි. හැම අම්මා කෙනෙක්ටම මෙහෙම පුතෙක් ලැබෙන්නේ නෑ. ඒත් සමගම වගේ දෙනෙත්ගේ ජංගම දුරකතනේ නාද වෙනවා. ඔහු බලනවා කෙල්ලගේ ගෙදරින්. ඔහු හිතනවා දෙනෙත් දුරකතනේ අරගෙනම ඔහුගේ කාමරයට එනවා. කතා කරන්නේ ඔයාද? දෙනෙත් සිතනවා. හෙලෝ. දෙනෙත් හරි පරිස්සමින් කතා කරනවා. දෙනෙත් අයියේ, මම මේ ස්කීම් එකේ. කෙල්ල ගොත ගහනවා. දන්නව නංගේ, සබ්ටයිටල්ස් ඕන නෑ, කියන්න. ඔහු කියනවා, ඔයා වගේ අහිංසක කෙල්ලෙක්ව රවට්ටපු බල්ලා කවුද? දෙනෙත් තනියම හිතනවා, මම මේ බුදුකේ අරගත්ත අයියේ. ඒකනම් හරි ෂෝක්. ඒ ගැන කිව්වට පිං. ඇය හරි හැඟීම්බරව කියනවා, ඔයා වගේ හිත කඩා වැටිච්ච ගොඩක් අයගේ හිත් බුදු සාදුගේ දෙපා පාමුල සැනහිලා තියෙනවා. දෙනෙත්ට කියන්න හිතෙනවා, ඒ කියන්නේ නංගේ හෙට ඉඳලා සමන් මල් ඕන නේද? දෙනෙත් හරි දඟකාර විදියට අහනවා. කෙල්ල hina වෙනවා. ඇයි මේ hina වෙන්නේ? සෑහෙන කාලයකට පස්සේ. ඒක දෙනෙතුත් දන්නවා. පුළුවන් නම්. ඇයි කියනවා. සමන් මල් දෙන්න කෙනෙක් නැතු උන්නේ. නිරපරාදි පරවෙලා යනවා. හිට පළවෙනි දවස නිසා මම මල් වට්ටියම්ම කඩලා හදලා ගෙනත් දෙන්නම්. බුදුගේ සුද්ධ කරන්න ඕන නේද? මං කළා. ඒක ගොඩක් ලස්සනයි. ඇත්තටම මම දැනගෙන උන්නේ නැහැ. තාම බුදුගේ ඇතුලේ පන්සල් සුවඳයි. නිසල්ලගේ අම්මා අසනේ වුණත් වරද්දන්නේ නැතුව බුදු බාන තිබ්බා. මහත් එහෙම තියන්නේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නංගි මෙහෙම දෙයක්. සචිත්ත මනුරක්කත කියලා. සචිත්ත මනුරක්කත? ඒ මොකද්ද? ඇහැව්වා. ඒ කියන්නේ නංගි තම සිත රැකගන්න කියලා. කුණාටු එන්න පුළුවන්. අමාරු දුෂ්කර දවස් එන්න පුළුවන්. ඒ ජීවිතේ මොන දේ වුණත් මොන කරදර ආවත් තමන්ගේ සිත රැකගන්න ඕන. එතකොට තමා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔය චූටි බණක් කියනවා වගේ ඇයට හිතෙනවා. මගේ හිත මට නැති වෙලා තිබුණි දිනෙත් අයියේ. මේ හොයාගෙන යන ගමන් කෙල්ල පලානි වතාවට ඇගේ ජීවිතය ඇත්ත ගැන කතා කරනවා. ඔයා කොච්චර හොඳ කෙල්ලෙක්ද? දෙනෙත් හිතනවා, ඒක හොයාගන්න ඇෆ්ගනිස්තානය යන්න ඕන නෑ නංගි. ඒක තියෙන්නේ ඔයා ළඟමයි.
හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ. අපි එහෙම හිතලා නිස්කලංක ජීවත් වෙන්න හිතන්න ඕන. ඔයා කතා කරන්නේ හරියට මට වෙච්ච දේවල් දන්නවා වගේ. පුදුමයි. දේවාංගනෙට හිතෙනවා. මට ඒ එහෙනම් මල් ගේනව නේද? උදෙම්ම කියනවා. මම මල් දෝන කරලමයි ගේන්නේ. හොඳද? එහෙමම පූජා කරන්න පුළුවන්. ඔය වගේ කෙනෙක් මේ ස්කීම් එකේ ඉන්නවා කියලා හිතද්දි දේවාංගනෙට පුදුමයක් දැනෙනවා. ඉන්දියාප්ප කෑවද? ඔව්. ඒ ඉන්දියාප්ප හරිම රහයි. කෙල් කොලේ ඔතලා ඉන්දියාප්ප දෙන්නේ නෑනේ ලස්සනට. කෙල් අහනවා. දෙනෙත් හිතනවා. එහෙම කන්න ආසනේ නේද? දෙනෙත් ඇහුවා. කන්න ආස හිතුණා. දේවාංගනිය ඇත්තම කිව්වා. ගාථා පොතක් තියෙනවද බුදුන් වඳින්න? නෑනේ. මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා එහෙමම එන්න එපා. ලස්සනට ගාථා ටිකක් කියලා පැය භාගයක් විතර අරන් වඳින්න. මම හොඳ ගාථා පොතක් ගෙනල්ලා දෙන්නම්. ඇයි දෙනෙත් අයියේ මෙහෙම කරන්නේ? ඇයට අහන්න හිතෙනවා. මම උදේම මල් අරන් මෙන්නම්. බුදු සරණයි එහෙනම් නංගේ. බුදු සරණයි. දෙනෙත් දුරකතනේ තියලා ලස්සන්ට හිනා වෙනවා. දෙයක් තිනන්න පුළුවන් යහපතින්ම විතරයි. දෙනෙත් අද ඒක තේරුම් ගන්නවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.